सुबह संध्या वक्वेवा आवश्यम मोहते अपट जीवेदुन ओंगे हणत रुवत रगेन अदत अपि ओबे आलिंदेट आवा ओबट मतकनम पसुगिय रटक नोव लोवक भीतियेन अलली गिय कोरोना समय किसिवेकु नोसितु मोहतक रटम कोरोना भीतियेन वेला गनिद्दी सुव विरुवन रण विरुवन योहसुलुव सेवेट वार्ता कला एवगेम तवत् पिरिसक् जन जीवितय अखंडव पवत्वागर याम सदहा अखंडव सेवेट वार्ता कला ओन तमाय श्रीलंकाव पुरा विसिरी सिटिन डिस्ट्रिक्ट लेखम कार्यालय वल प्रादेशीय लेखम कार्यालय वल सेवक सेविकावन ओन अतरिन कोलंब डिस्ट्रिक्ट लेखम कार्यालय कोलंब डिस्ट्रिक्ट प्रादेशीय लेखम कार्यालय वल सेवे करन तम राजकार्य युतुकमक प्लेसनोव इटुकमक प्लेस सितबिन दिवि परदुवट तबा सेवे कल ए गौरवनीय निल दरुवन्गे सौंदर्यात्मक कुशलतावय गायन कुशलतावय मैन बलन राटतम पेन्वन वेदिकावाय मे वॉइस ऑफ कलंबो सबविन्म मे ओउन्गे वेदिकावय राज्य सेवे पिनिस रियालिटी करणय जन मंगल्य गत किरीम वॉइस ऑफ कलंबो Colombo knockout round අතීතයේ සිටම කලගුණ දජාතියක් වන අපය මේ කලගුණ සැලකීම මේ උතුම් අදහස පහළවන්නේ කොළඹ දිස්ත්‍රික් ලේකම් ප්‍රදීප් යසරත්න මැතිතුමන්ගේ හිතේ එය යථාර්ථයක් බවට පත් කරමින් රියැලිටියක් බවට පත්වන විට ජාතික උරුමයේ නාලිකා සන්නාමය ස්වාධීන රූපවාහිනිය රූපවාහිනී මහගෙදර ඔහු සමග ආත්වල් බැඳ ගන්න. එහි ප්‍රතිඵලයක් ලෙස අදවන විට නිවසේ සිට ඔබට මෙය නරඹන්නට අවස්ථාව ලැබෙනවා. දහස් ගණනක් තරගකරුවන් අතරින් 48 දෙනෙකු තේරුණු වටේ අවසන් වටේ 12 දෙනා දක්වා යන මේ ගමනයි ආරම්භ වන්නේ. අදත් සුපුරුදු පරිදි තරගකරුවන් 4 දෙනෙකු මේ වේදිකාවේ විනිශ්චයට මුහුණ දෙනවා ඔබ වෙනුවෙන් ගීත ගායනා කරනවා අපි ඒ තරගකරුවන් 4 දෙනා කවුද කියලා මුලින්ම බලමු බාතිය සෙනරාත් හර්ෂණී පෙරේරා ප්‍රදීප සමන්ජලි සඳුන් විතානගේ මං අනිවාර්යයෙන්ම දොරස් දින අතරට අවසාන තරඟ වටේට තරඟ කරන්න හොඳ තරගයක් ලබා දෙන්න සූදානම් ඉන්නවා මම මගේ උපරිමයෙන්ම උත්සාහ කරනවා අන්තිම දොරස් දින අතරට යන්න මම කුඩා කාලේ ඉඳන්ම ගීත ගායනා කරනවා ලැබෙන හැම වෙලාවකම යාළුවොත් එක්ක එකතු වෙලා විවිධ විවිධ ගීත ගායනා කරන්න ආසයි ඉතින් මේ ලැබුණු අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන අරගෙන අවසන් දොරස් දින අතරට යන්න තමයි කොහොම හරි උත්සාහ දරන්නේ सुभावित गीत कुडाकाले सिटम अलुंकनेट सुभावित गीत तेरटगेनी अंड वॉइस ऑफ कलम बेरसटाने अवसन हतलिस अट दिन तेरुना इथिंग अवसन दुलस्तना तेरट गीला होंदिंग तरंगला सुभावित गीत पोषण कर यमकरण मगे अधिष्ठान जन सेवये तरुवरणय खवदात विश्वासनीय तीरणात्मक विनिश्य लबादुन ए गौरवनीय विनिश्य मंडलय अदत अपसमग एक वसिरिनवा प्रवीण गायन शिल्पी रोहन बोगुड प्रवीण गायन शिल्पिनी निरंजला सरोजिनी प्रवीण गायन शिल्पी रोहन सिरिवर्धन
වොයිස් ඔෆ් කොළඹ කණ්ඩායම වෙනුවෙන් අපි ඔබ තිදෙනාම බොහොම ගෞරවයෙන් ආදරයෙන් යුතුව පිළිගන්නවා. ගෞරවනීය රාජ්‍ය සේවකයන් රසවතුන් වන සෞන්දර්යවාදීන් වන මේ වේදිකාවේ ඔවුන්ට දිරියක් වන්නට ඔවුන්ට ශක්තියක් වන්නට හැමදාමත් වගේ අදත් ගෞරවනීය විශේෂ ආරාධිත අමුත්තෙක් කැඳවා තිබෙනවා. ඔහු ගැන කතා කරනවා නම් නම කියූ පමණින් නොව රුවදුටු පමණිනුත් ඔබ ඉතාම හොඳින් ඔහුව හඳුනනවා. ඊට කලින් දශක 4කට ආසන්න කාලයක් ලක්ෂ සංඛ්‍යාත දරුවන්ගේ නැනස පාදු ගුරුවරයෙක් ඔහු. ඒ කියන්නේ රාජ්‍ය සේවකයෙක්. ඒ වගේම මේ වන විටත් බස්නාහිර පළාත් සෞන්දර්ය නිකේතනයේ සභාපතිවරයා ලෙස රාජ්‍ය සේවයේ යෙදෙනවා. ජේෂ්ඨ රාජ්‍ය සේවකයෙක් ලෙස. ඒ නිසාම වොයිස් ඔෆ් කොළඹ මේ වේදිකාවට ගොඩවන ඒ සෞන්දර්යවාදීන්ට ගෞරවනීය රාජ්‍ය සේවකයන්ට ශක්තියක් දිරියක් ඔහු ලබා දෙයි. ඔබ දෑකැති මුවහත බැලුවා නම් බෝගල සෞන්දිරිස් බැලුවා නම් ඔබට ඔහුව අමුතුවෙන් හඳුන්වා දෙන්නට අවශ්‍යතාවයක් නැහැ. මේ වේදිකාවට ඔහු පැමිණීම මටත් මහත් ගෞරවයක්. ජනප්‍රිය නළුවා හොඳම නළුවා සම්මාන පිට පිට ලබා ගනිමින් තවත් ඔබ දන්නා බොහෝ ටෙලි නාට්‍ය චිත්‍රපට වේදිකාව සියල්ල ඔහු ජයගෙන හමාරයි. තවත් බොහෝ දේ කීමට අවශ්‍ය නැහැ. ප්‍රවීණ රංගන ශිල්පී ශ්‍රේන්ත මෙන්ඩිස් ඔබතුමා අපි ඉතාමත්ම ගෞරවයෙන් ආදරයෙන් යුතුව පිළිගන්නවා. සුගම සුලලිත ගුණැති රියැලිටිය වොයිස් ඔෆ් කොළඹෝ මේ වේදිකාවට අද තරග වදින්නට එන තරගකරුවන් හතර දෙනා ගෞරවනීය රාජ්‍ය සේවකයන්. ඔවුන් හතර දෙනා අපේ විශේෂ ස්ථානයක ඉන්නවා. මේ තරගයට මුහුණ දෙන්නට ඔවුන් මොන වගේ මානසිකත්වයකින් ඉන්නවද කියලා අපි බලමු. ආත්ම විශ්වාසයෙන් ඉන්නවා කියලා කිව්වොත් මම දන්නේ මට දැනෙච්ච විදිය. ඔවුන් රාජ්‍ය සේවකයන්. ඔවුන්ට ආත්ම විශ්වාසයක් තියෙනවා. ඒ ආත්ම විශ්වාසයෙන් තමයි ඒ ඉන්නේ. කොහොම නමුත් ප්‍රථමයෙන් අද මේ වේදිකාවට භාතිය සෙනරත්න ආරාධනා කරමු. භාතිය සෙනරත්න ඇයි ලම්ව ඉන්නේ සිටේ
निराशा में हूँ सपने मायाव की स्नेह गंगुल प्रेम ठगुल मैं वो पिंद जाले आई अरुम पेम अंगना आशा निराशा मैं हूँ सपने मायाव की स्नेह गंगुल प्रेम तेवुल मैं ऊपिंद जाले आई आशा निराशा मैं हूँ අපි බලමු ඔබේ විනිශ්චය. වාතිය ඔබට මම බරපතල කටහඬක් තියෙනවා. හොඳට එළියට එන කටහඬක් තියෙනවා. ඔබ තෝරාගෙන තින්නෙත් හොඳ ගීතයක් ආචාර්ය වික්‍රත්නායක මහත්මයාගේ ගීතයක්. හැබැයි ගීතේ සමහර තැන් දැන් මෙහෙමයි ඔබ වෘත්තියෙන් වෙනත් රැකියාවක් කරන කෙනෙක්. හැබැයි මේ වගේ ගීතයක් තෝරගෙන ගායනා කිරීමත් එක්තරා අභියෝගයක් වෙනවා. මේ ගීතේ තියෙන මිහිරියාව අපි ඒක තමයි හොයාගන්නවා. ගීතය ගායනා කරනවා ඒක හරි. ඒක කිසි ප්‍රශ්නයක් නැහැ. සමහර තැන්වල පොඩ්ඩක් ඔබ පිච් එකේ පොඩ්ඩක් ඕවර් පිච් වගේ තිබුණා. වාතිය ඔබට ඇත්තටම මෙතුමා කිව්වා වගේ හොඳ හඳ පෞරුෂයක් තියෙනවා. දැන් මෙතුමා ගායනා කරලා පෙන්නවා වගේ ওই මුල් ගීතය ආචාර්ය වික්‍රත්නායකයන් ඉතාම ලස්සනට මිහිරිව ලයාන්විතව ඉදිරිපත් කරපු ගීතයක්. ආචාර්ය අජන්ත රණසිංහන්ගේ පදමාලාව ඉතාම රසවත් ගීතයක්. අපිව අපිට උපරිම රසාස්වාදයක් ලබා දුන් ගීතයක්. ඉතින් මමත් දැක්කේ ඔබේ ගායනයේ සුළු අඩුපාඩු වශයෙන් ඔබ ඒ අර ඉදිරිපත් කරන්න ඕනේ තැන්වලට හරියට ඔබේ හඬ ගමන් කළේ නැහැ. ඉතින් අපි උත්සාහ කරනවා ඔබටත් යම්කිසි ස්ථානයක් මෙයින් ලබා දෙන්න. මම සුබ පතනවා. ඔව් වාතිය. එතකොට මට තේරෙනවා මෙන්න මෙහෙම දෙයක් වෙනස්ම දෙයක් වාතිය. මම දන්නේ මේක හරිද කියලා. ඔබතුමන්ගේ ඌරේ පොඩි ආබාධයක් තියෙන බව පේනවා. මොකද ගීතය ඔබතුමා නිකන් කැඩි කැඩි වගේ තමයි එන්නේ. අපිට හොඳට ශ්‍රවණය වුණා සමහර තැන්වල සියුම් සියුම් තැන්වල ගීතේ කැඩි කැඩි අපිට ශ්‍රවණය වුණේ. එක දිගට ගලාගෙන ගියේ නෑ ලස්සනට. දෙවෙනි කාරණේ මෙතුමන්ලා කියපු විදියට ඕවර් පිච් තත්ත්වයක තිබුණා. බොහොම සියුම් මේක එන්නේ. ශ්‍රුතිය පිළිබඳව ඉතාම මනවින් තින් හදාරන්නත් ඕනේ නැත්තේ නෑ. අපිට ටියුන් එක තනු නිර්මාණය හොඳට ගායගෙන යන්න මේ ඕන කෙනෙකුට පුළුවන්. නමුත් ගීතයේ පදනම තමයි ශ්‍රුතිය ඒකම ලය. ඒව දෙක හොඳට පවත්වාගෙන යයිතුව තිබුණා. නමුත් ඔබට සාමාන්‍ය දැනුමක් තියෙන බව පේනවා. ඔබට ගීතයට ආදරේ බවත් පේනවා. ඉතින් අපි බලමු මේ හිමි වෙන තැන කුමක්ද ගියා තව ටිකකින්. අද විශේෂ ආරාධිත අමුත් එක්ක ඉන්නවා. ඉතින් ඔබතුමාටත් අදහසක් ප්‍රකාශ කරන්න කියලා මම කියනවා ඔහුට වටියේ. 20 වෙනි සියවසේ ලෝකේ ජීවත් වෙච්ච ශ්‍රේෂ්ඨතම දාර්ශනිකයා හැටියට ශ්‍රීමත් බර්ට්‍රම් රසල් මැතිතුමාව අපි හඳුන්වනවා. එතුමාගේ මරණ මංචකයේදී එක්තරා පුවත්පත් කලාවේදියෙක් ඇවිල්ලා අහනවා ලෝකේ වටිනාම දේ මොකද්ද කිව්වම එතුමා කියනවා සල්ලිවත් ධනෙවත් බලේවත් මොකවත් නෙමෙයි මානවීය සම්බදතාවයන් කියලා. මං හිතන්නේ මෙතනදී පාලකයා සහ සේවකයා අතර තිබිච්ච වූ බැම්ම විනාශ කරලා නැති කරලා වෙනස් කරලා
මානවීය සම්බන්ධතාවයන් තුල තිබිච්ච සෞන්දර්ය ධාරාව ඒ සේවකයන් එක්ක මිශ්‍ර කරගෙන වේදිකාවට ගෙන එන්නට කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දක්වපු ගෞරවයට මගේ ආචාර්ය පුද කරනවා ඔබගේ ගීතේ මම රසවින්දා නමුත් ඒකේ ගීතමය භාවයේ පිළිබඳව විද්වතුන් විවිධ ප්‍රකාශයන් කළා ඒ රහ අනාගතයේදී තිබේවා කියා ප්‍රාර්ථනා කරනවා බොහොම සුදුයි හොඳයි බාටිය ඔබට මද විරාමයක් ගන්නට පුළුවන් තවත් තිදෙනෙක් ඉන්නවා ඒ තිදෙනා ගීත ගායනා කිරීමෙන් අනතුරුව ඔබේ විනිශ්චය ලැබෙයි එතෙක් ඔබ මද විරාමයකට යන්න මෙම වැඩසටහන සඳහා අනුග්‍රාහක දායකත්වය ලබා දෙන්නේ මයිකෝලා බෙවරේජස් වෙතින් ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ නිල සිසිල් බීම සහකරු මයිකෝලා බෙවරේජස් වෙතින් දැන් අපේ රටේ අපිටම හරියන රසවත් නිෂ්පාදන පෙළක් ඔබට මිලදී ගත හැකියි Voice of Colombo Knockout Round Voice of Colombo මේ වේදිකාවේ මීළඟට ගීතවත් වන්නේ ඇයි ඇය හර්ෂණී හර්ෂණී පෙරේරා හර්ෂණී පෙරේරා
අභියෝගෙ ගීතය විනිශ්චයට යමු. ඉතින් හර්ෂණී ඔබේ ගායනය ගැන කිව්වොත් ස්ථයි කොටසේ ඉඳලා මං හිතන්නේ මේකේ අන්තර කොටස් තුනක් තියෙනවා. ඒ හැම අවස්ථාවකදීම ශෘතියෙන් පොඩක් බැහැර වුණා ඔබේ ගායනය. ඔබ ශෘති මත පිහිටා හරියටම ගැයුනේ නැහැ කියලා මට හිතෙනවා බොහෝ තැන්වල. ඔබ උත්සාහ කරා විඳිමින් ගයන්න නමුත් ඒ ගීතය අපිට නිකන් බැලුවම පේන්නේ හරි ලේසි කියලා. නමුත් හරියට ඒ ස්ථානවලට ගමන් කරන්න ඕනේ. අපි බලමු ඔබට ජය වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඔබගේ ගීතයේ මුලම පේලියම සෙනෙහස ඔබේ කෙලෙස විඳින්නද කියන දැන ඉඳලම ශෘතිය පීඨා ගායනා කළේ නැහැ. එතනදී අපි දිගටම අපි ලකුණු දීමේ ක්‍රමයක් තියෙනවා හර්ෂණී. එතන ඉඳලම මේ අපි අනිත් විනිශ්චයමාලි අය කිව්වා වගේම එතන ඉඳලම ඔබගේ ගායනයේ හැම ස්ථානයකම ශෘතිය පීඨලා ගායනා කරේ නැහැ. හැබැයි ඔයා හරි ඉස්සෙල්ලා මේ ගායක මහත්මයා වගේ තනු නිර්මාණය කියනවා. තනුව කියනවා. නමුත් ඒ අපේ පදනමේ පීඨා නැති වුණාම ඒක අපිට තමයි තේරෙන්නේ විනිශ්චය මණ්ඩලයට තමයි තේරෙන්නේ. හරි සුභ වදනෝ. හර්ෂණී දැන් මට මොකුත් කියන්න දෙයක් ඉතුරු නැහැ. ඔක්කොම කිව්වා මේ දෙපළම. මොකද ඒ වෙච්ච වැරදි ටික සහ මට එකතු කරන්න තියෙන එකක් ඒගොල්ලන්ගේ ඒ කතාවට පොඩි ඌනපූර්ණයක් මම මේ කරන්නේ. පොඩ්ඩක් කටහඬට ශක්තිය දුන්නා නම් ඒක වැඩි හොඳයි කියලා මට හිතුණා. ටිකක් ජවයක් ඇතුව ගායනා කරා නම් ඒ ගීතේ සාර්ථක කරගන්න තිබුණා. මම හිතන හැටි මේ අය කිව්වා වගේම ඔබගේ බොහෝ තැන්වල කෙනස්වර ස්ථාන හැරෙමේ අස්තිර ඕන තරම් මම දැක්කා. ඒකට හේතුව පළවෙනි හේතුව තමයි මෙතෙන්ට ආවම තියෙන චකිතය. ඒ එක්සයිට් වුණාම කොහොමවත් කියවෙන්නේ නැහැ. අපිට ජයවා කියලා ප්‍රාර්ථනා කරනවා. ශ්‍රියන්ත මෙන්ඩිස් අපේ ජ්‍යෙෂ්ඨ ප්‍රවීණ රංගන ශිල්පියාණන් මම හිතන්නේ හර්ෂණී අර අපේ රෝහණ මණ්ඩලයේ ගෝවාගේ බොහොම මේ සුන්දර රාජ්‍ය සේවිකාවක්. මෙහෙමනේ හර්ෂණී අපිට අපේ ජීවිතේ හීන තියෙනවා නේ. හර්ෂණීටත් හීන තියෙනවා. ලෝකේ හීන වර්ග දෙකක් තියෙනවා කියලා සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් නැමැති මහා විද්‍යාඥයා එහෙම නැත්නම් මහා දාර්ශනිකයා අපිට කියලා තියෙනවා. හීන වර්ග දෙකයි. එකක් අපි නිින්දෙදි දකින්න හීන. දෙක අපිට නිදාගන්න නොදෙන හීන. ඔබ ජීවත් වෙන්නේ නිදාගන්න නොදෙන හීනයක. ඒ හීනේ සාක්ෂාත් කරගන්න තමයි මේ වේදිකාව මත ඔබ අද අප ඉදිරියේ පෙනී සිටින්නේ. හීනේට අරමුණක් එකතු කරමු. අරමුණ හඹා යන්න උත්සාහ කරන්න. එවිට ඔබට ජය ලැබෙනවා ඇත. ඔබට ජය ලැබේවාමයි කියලා මාත් ප්‍රාර්ථනා කරනවා. කෙටි විරාමයක් ගන්න. ජය පරාජය තීරණය වන්නේ සියලු දෙනා ගීත ගැයීමෙන් අනතුරුව. මෙම වැඩසටහන සඳහා අනුග්‍රාහක දායකත්වය ලබා දෙන්නේ මයිකෝලා බෙවරේජස් වෙතින්. ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ නිල සිසිල් බීම සහකරු මයිකෝලා බෙවරේජස් වෙතින්. දැන් අපේ රටේ අපිටම හරියන රසවත් නිෂ්පාදන පෙළක් ඔබට මිලදී ගත හැක. Voice of Colombo Knockout Round Janasevaye Taruwaraneya Voice of Colombo Vedikawata Tawat Tarangakaruwan Dedenek Goda Wenawa Aya Samanjali Pradeepa Samanjali Pradeepa Samanjali Pipila situ dinding
අපි බලමු වෙනස. ප්‍රදීපා මේ ගායනයේ මුල පටන් ඕනම කෙනෙක් මම හොඳට බලලා තියෙනවා චන්දික මේ නේද මේ මනෝජ් මෙතෙන්දි ඇවිල්ලා අර අර රෝහණ බෝඩ නිතරම කියන අර චකිතේ තමයි තියෙන්නේ. මේ මුල් වචන දෙක අපහැදිලි කරගන්නවා. නමුත් ගීතේ ඊට පස්සේ ගලාගෙන යනවා. ඔබ එන්නේ එතෙන්දි යම්සි ලකුණු මට්ටමක් ලබා ගන්නවා. මොකද මුල වචන පේඩි දෙක විතරයි. අනිත් සියලුදී ශෘතිය මත පිහිටා තව එකක් අර ගෙඩේලා කියන වේරියේෂන් එක මේ ලතාක් වගේ වේරියේෂන් එක නෙවෙයි මෑටම අනන්‍ය වූ වේරියේෂන් එකක් මන් දෙන එක කොහොම එනවාද කියන ලස්සන එක වරදක් නෑ නමුත් ඒක මේ අකණ්ඩව ඔබ ගෙනිච්චා ඒ කියන්නේ ඔයා පුහුණුලා තියෙන මේ විදිහට ගීතයට හානි නොවි එහෙම තමයි ගීත ගන්න ඉගෙන ගන්න ඕනේ හොඳයි මම ඔබට සුබ පතනවා ප්‍රදීප හැබැයි හොඳ ගීතයක් ඔබ තෝරගෙන තියන්නේ ලතාපල මහත්මියක මේක සංගීත අධ්‍යක්ෂණය කරේ ආර් මුත්තුසාමි අපේ පෙරටේ හිටපු ශ්‍රේෂ්ඨතම සංගීතඥයෙක් මේ 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 ගීතේ ඔබගේ ආරම්භය තමයි අපි තිදෙනාටම දැනුනේ ඉතින් ඒක ඒ වගේ සුළු සුළු අඩුපාඩුකම් වෙනවා මේ වගේ සජීව ගානවලදී හරි අපි බලමු මේක ටිකක් දරුණු තත්ත්වෙට තියෙන වෙලාවක් මේක. හරි? ජය වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. Thank you. ප්‍රදීපා මමත් මේ දෙපළ කියූ දේවල්ම තමයි කියන්න තියෙන්නේ. නමුත් ඔබට හොඳ ප්‍රබල හඬක් තියෙනවා. හොඳට විහිදී යන හඬක් තියෙනවා. කියන්නේ ලයන්විත හඬක් තියෙනවා ඔබට. අර ශෘතිය දීපු ගමන් අර මුල ප්‍රවිෂ්ඨ වීමේදී තමයි ඔබ අස්ථාවර වුනේ. පසු ඔබ ඒක හදාගෙන ඉදිරියට අරන් ගියා ඔබ විඳිමින් ගයන බව දැනුණා. ඉතින් මම සුබ පතනවා වොයිස් ඔෆ් කොලඹ තරගාවලියේ ඔබට ඉදිරියට යන්න පුළුවන් වෙන්න කියලා. අපි බලමු අපේ ප්‍රධාන ආරාධිත අමුත්තාගෙන් රංගදර අපේ ශ්‍රියන්ත වෙන්ඩිස් මහතාගේ. ප්‍රදීප ආපු හැටිම බය වුණයි කිව්වනේ. හැබැයි ඒක මුහුණෙන් පෙවුන සාත්‍රීක අභිනයෙන්. දැන් මං වේදිකාවේ අභිනයන් සතර අභිනයන් පාවිච්චි කරන ආකාරයේ හදාරනකොට මුහුණෙන් ආපු හැබැයි ප්‍රදීපයි සතර අභිනයන් යම්සි මට්ටමකට පාවිච්චි කළා වේදිකාව උඩ ආංගික අභිනය වාචික අභිනය ආහාර අභිනය සාත්වික අභිනය මේ සියලු අභිනයන් තුළ පොඩි අතපයක් දැම්මා මුහුණෙන් ඉරියව් පෙන්නවා මං හිතන්නේ මේ සතර අභිනයන් යම්සි මට්ටමකට පාවිච්චි කරමින් ඔබ මේ ගීතයත් සමග දැහන් ගත වුණායි කියලායි මට හිතෙන්නේ. නෙළුම් මානෙල් ප්‍රදීපාසල පිපේවා. ස්තුතියි. හොඳ ආශිර්වාදයක්. මමත් කියනවා නෙළුම් මානෙල් ඔබ සියලු දෙනා අතර පිපේවා. හොඳයි. ඔබට මද විරාමය. මෙම වැඩසටහන සඳහා අනුග්‍රාහක දායකත්වය ලබා දෙන්නේ මයිකෝලා බෙවරේජස් වෙතින්. ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ නිල සිසිල් බීම සහකරු මයිකෝලා බෙවරේජස් වෙතින්. දැන් අපේ රටේ අපිටම හරියන රසවත් නිෂ්පාදන පෙළක් ඔබට මිලදී ගත හැක.
Voice of Colombo Knockout Round Voice of Colombo මේ වේදිකාවේ මේ වන විට තිදෙනෙකු ගීත ගායනා කොට අවසන්. තව ඉදිරිව ඇත්තේ එක් අයෙක් පමණයි. Voice of Colombo වේදිකාව සුගම සුලලිත ගුණ ඇති රියැලිටිය. මේ තවත් එක් තරු සංග්‍රාමයක් නෙවෙයි. තරු යුද්ධයක් නෙවෙයි. සේවයේ යෙදෙන නිලදරුවන් අතරින් සෞන්දර්යවාදීන් සොයා යන ගමනක්. අද රාත්‍රියේ පායා හෙට බැස යන තරු බිහි කිරීම අපේ අරමුණ නෙමෙයි. සාම්ප්‍රදායනුකූල රියැලිටි කලාවෙන් ඔබට ගිය රියැලිටිය. අවසන් තරගකරුට අපි වේදිකාව බාර කරමු. ඔහු සඳුන්. සඳුන් විතානගේ සඳුන් විතානගේ
අපි බලමු ඔබ ආත්ම විශ්වාසයෙන් යුතුව ගැයුවේ ගීතයේ විනිශ්චය කොහොමද කියලා. සඳුන් හැබැයි මේ මේ ගීතය තෝරගත්තේක මම හරි සතුටුයි. මොකද මේ මේ අපේ වර්තමානයේ කිසිම තරංගාවලියක මම අහලා නැහැ මේ ගීතය මේ වැනි ගීතයක් තෝරගත්තේ. මේක පණ්ඩිත් අමරදේවයන් ගායනා කරන්න චිත්‍රපටිය මතකද ඔයාලට? ඔව් සර්. ජනක සාමන්ජු. ජනක සාමන්ජු. හැබැයි ඔයාගේ හොඳ උත්සාහයක් කරා. බොහෝ තැන්වලදී අර අර එතුමාගේ ගායනයේ තියෙන ලාලිත්‍ය සහ මියුරු භාවය සර් ත්‍යන්තය ඉතින් ඒක නිසා මට මැරිලා ඉපදිලාවත් ඒක නම් කරන්න බැරි වෙයි. අර ඒක අර ඒක තමයි මම කිව්වේ ඔබ මේ මෙවැනි ගීතයක් තෝරගත්තු එක ගැන ඒ තේරීම ගැන මගේ හරි සතුටක්. ඔබට මගේ ප්‍රණාමය. මේ වගේ ගීත තමයි මේ වගේ තරඟවලදී ගායනා කරන්න ඕන හොඳ අභියෝගයක් දෙන්න පුළුවන් ගීත. ඉතින් ඔබත් උත්සාහයක් යෙදුවා. ඔබට ජය වේවා කියලා ප්‍රාර්ථනා. ඔව් සර්. ඔබ මේ ගීතය ග්‍රහණය කරගෙන තිබුණා. නමුත් ඒ ගීතයේ ඉතාම ලස්සන අලංකාර තැන් තියෙනවා. නමුත් ඒව ඔබෙන් ගිලිහි ගියා. ඒ ශ්‍රුතිය මත පිහිටලා ඔබ ගයන්න උත්සාහ කළා. නමුත් අර සියුම් තැන් තියෙනවා ඒ ගීතයේ. කේමදාසයන්ගේ මිහිරි තනුවා. ඉතින් හරි අමාරුයි ගායනා කරන්න. අපි ඒක පිළිගන්නවා. නමුත් ඔබ ඔබේ උත්සාහය පිළිබඳවත් අපි සතුටු වෙනවා. ඔබේ ගායනයේදී අර මා ඇසු ඒ පෙළම තමයි ඔබ හැමතිස්සෙම ওই ගීතේ පුරාම මං අහගෙන හිටියා. අපි අපි විශේෂයෙන් අපි හැම තැනක්ම අපි බලනවා. ඒ ඒ ඒ කොටස තමයි ඔබ ශ්‍රුතියෙන් පිට ගායනා කරන්නේ. ඒක ඉබේම ඔබට වෙලා තිනවා ඒක. ඔබට අපි සුබ පතනවා. ඒ වගේම අද විශේෂ ආරාධිත අමුත්තා අපේ ප්‍රවීණ රංගන ශිල්පී ශ්‍රියන්ත මෙන්ඩිස් මහතාට යම් ප්‍රකාශයක් කරන්නට ඇති. ඔව් චන්දිකා මට තියෙනවා සතුට තුනයි දුක එකයි. නම් මේ සමීකරණයක් වගේනේ. මොනවාද සතුට තුන දුක එක මොකද්ද? එක සතුටක් තමයි මම රාජ්‍ය සේවකයෙක් වීම සහ මගේ වර්ගයේ මිනිස්සු මේ වේදිකාව මතට පැමිණීම. ඒක ලොකු සතුටක්. ඒකම කොළඹ දිස්ත්‍රික් මහලේකම් කාර්යාලය කොළඹ දිසාපතිතුමා තැන්පත් ප්‍රදීප් යසරත්න මැතිතුමා මේකට සම්බන්ධ වෙලා මේ 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 රාජ්‍ය නිලධාරීන්ව දිරිමත් කරන්නට දක්වන ලද මේ මහඟු අවස්ථාව පිළිබඳවත් මගේ සතුටක් තියෙනවා. එතුමා මම ආයතනික වශයෙන් මගේ හිටපු මහලේකම්තුමා ඔබලාට ඒ ශක්තිය ලබා දීම ගැන මගේ සතුටක් තියෙනවා. තුන තමයි අර නිරන්තරයෙන්ම අපි කතා කරපු කොරෝනා පීරියඩ් එකේදී කොරෝනා තවමත් කොරෝනා තියෙනවා. නමුත් මේ සියලු බරපතල ලෙස තිබිච්ච යුගයේදී ඔබලා ජීවිතයෙන් පරදුවට තබා අපේ ජන ජීවිතයේ යම්සි මට්ටමකට යාවත්කාලීන කරන්නට දක්වන ලද මේ මහඟු සේවය. ඒ සේවයට හිසනම ආචාර්ය කරනවා. දුක තමයි මට ඔතෙන්ට එන්න බැරි වීම ගැන. සඳුන් බොහොමත්ම වටිනා අදහස්. හොඳයි. එහෙමනම් ඔබටත් අපි මද විරාමයක් දෙනවා. ප්‍රතිඵල රැගෙන එන්නම්. Voice of Colombo Knockout Round රැකියාවෙන් ඔබට ගිය ගීතේ ආත්මීය භාෂණය Voice of Colombo මේ වේදිකාවේ අද පැවතු තරඟේ ප්‍රතිඵල මාසතුයි. මේ ප්‍රතිඵලය බලන්නට අපි ඒ ගෞරවනීය රාජ්‍ය සේවකයන්ට ඒ රසවතුන්ට මේ වේදිකාවට ආරාධනා කරමු. හර්ෂණ සඳුන් හරි ප්‍රදීපා හරි හොඳයි. ඔබ සියලු දෙනාගේ ගායන කුසලතාවය හැකියාව සියල්ල කිරලා මැනලා බලලා ප්‍රතිඵලේ එවලා හර්ෂණ හොඳින් ගීත ගායනා කරා කිව්වා. සඳුන්ට හොඳ විශ්වාසයක් තියෙනවා කිව්වා. බාතිය ඔබත් කිව්වා ඔබ ආත්ම විශ්වාසයෙන් කියලා. ප්‍රදීපා ඔබත් විශ්වාසයෙන් යුතුව ගීතය ගායනා කළා. ඒ ඔබේ ආත්ම විශ්වාසය. නමුත් මේ තරඟය මේ තරඟේ නවසන් වශයෙන් තේරිපත් වන්නේ එක් අයෙක් පමණයි. හරි බාතිය ඔබ
මේ වේදිකාවේ තවදුරටත් රැඳී සිටිද්දී හර්ෂණී ඔබ ඔබත් තවදුරටත් මේ වේදිකාවේ රැඳී සිටිය යුතු නැහැ ඔබ අද දින මේ තරඟේ සමු ගන්න නමුත් ඔබේ සංගීත දිවිය සරොක් ප්‍රකාරයෙන්ම සාර්ථක වේවා කියලා අපි සියලු දෙනාම ප්‍රාර්ථනා කරනවා ඔබට හොඳ ගමනක් තියෙනවා හොඳ උපදෙස් ටිකක් ලැබුණා ඒවා අනුගමනය කිරීමෙන් ඔබට හොඳ ගමනක් යන්න පුළුවන් ඔබේ රාජ්‍ය සේවයේ සංගීත දිවිය අදට අපි ඔබට සමුයි මහති සහ ප්‍රදීපා ඔබ දෙදෙනා අතරින් අද දින අවසන් දොළොස් දෙනා දක්වා යන්නට වරම් ලබන්නේ වරම් ලබන්නේ ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් බලා සිටියදී සියලුම දෙනා විමසිල්ලෙන් බලා සිටියදී අවසන් වටයට යන්නට ඔබ දෙදෙනාගෙන් එක් අයෙකුට පමණයි වරම් ලැබෙන්නේ නවතත් මම කියනවා ජය පරාජය සමසිතින් විඳගන්න ඒකේම තමයි ජීවිතේ ඔයිට වඩා බොහෝ ප්‍රශ්න එන්න ඇති ගැටලු එන්න ඇති ඒවාට ශක්තිමත්ව මුහුණ දුන්න ඔබ සඳුන් ඔබ මේ ප්‍රතිඵලය සමසිතෙන් විඳ දරා ගන්නා බව මා දන්න කෙසේ නමුත් ප්‍රදීපා ඔබ හොඳ තරගයක් දුන්න ඉතාම හොඳ තරගයක් එක නිසාම ඔබ Voice of Colombo මේ වේදිකාවෙන් මෙතෙක් ගී ගයමින් දහස් කරනකින් හතලිස්සරට හතලිස්සටෙන් අවසන් දොළොස් දෙනා තෝරන වටේට පවා ඔබ ආව එකත් ඔබේ ජීවිතේ ජයග්‍රහණය ඔබටත් එසේ නේද ඒ වගේම මේකත් ඔබේ ජයග්‍රහණයක් කියලා හිතන්න මොකද ඔබ මේ Voice of Colombo වේදිකාවෙන් අද මේ මොහොතේ සමුගන්න ඇසේ සමුගන්නේ අවසන් දොළොස් දෙනා අතරට යාමට ඔබයි අද ජයග්‍රාහිකාව වොයිස් ඔෆ් කොලඹ වේදිකාවේ Voice of Colombo අපි නිරන්තරයෙන් කියුවේ මේ තරු හදන්න තරංග යුද්ධයක්වත් රියැලිටියක් නොව හඬ ගුණය
රසික ගත කරන සුකම හඬවල් නිරාවරණය කරන හඬ ගවේෂණාවරණයක් බවයි. ඉතින් 48 දෙනෙකුගෙන් යුත් නොකවුට් වටෙන් අවසන් හඬ මංගල්‍ය සඳහා ගැයුම් අරුමැසියන් 12 දෙනෙකු තෝරා ගැනීම අදින් අවසන් වනවා. ඔවුන් මේ මස එළඹෙන 29 වන සෙනසුරාදා රාත්‍රියේ මහරගම යෝන් රංග ශාලාවේදී සජීවව අවසන් මහා තරගයේ හඬ ප්‍රහර්ෂය පාන්නට සූදානමින් සිටීවි. ඊට පෙර එළඹෙන සතියන්ත දෙකේදී මේ සුපුරුදු වේලාවට Voice of Colombo අපේ සින්දුවේ යුගාතරය නමින් විශේෂ වැඩසටහන් හතරකින් ඔබ අභිමුවේ සවන් මනස් දැස් සනසන්න සරසන්න ආදරණීයව ඒවි අප සමග රැඳෙන්න. මේ රාජ්‍ය සේවය පිණිස රියැලිටි කරණය ජනමංගල්‍යගත කිරීම. Voice of Colombo.